ලව් කරනවා කියන එක වැරද්දා කියෙමුකෝ. දැන් ඉතින් තෙල් බෙහෙත් කියන එකත් වැරද්දක්ද? මේක මේ තෙල් බෙහෙත් ප්‍රශ්නයක් නෙමෙයි නේ උන්ගේ. බෙහෙත් වැඩවලට එන්න වගේ මෙහාට ආවනම් ඔය ලව් එක ටික ටික කරගන්නවනේ. මේක අදයි ඇති වෙච්ච ප්‍රශ්නයක්. ඔය ඉතින් මෙහෙම්මනේ ඔය ප්‍රශ්නේ පැකට් කරලා එහාට යවුවේ. මට තේරෙන්නේ නැහැ උන්ගේ මොනව කරන්නද කියලා. මහත්තයෝ කොකා විලෙහෙඳනකම් බලා හිටියා වගේ බලා හිටියට වැඩක් නැහැ. ගිලෙන්න හරි ගොඩෙහෙන්න හරි පනින්න වතුරට. හරි. දැන් උන්ගේ මට මොකද්ද කරන්න කියන්නේ? කරන්න කියන්නේ මහත්තයෝ වැඩේ හරියන්න හරි අස්පෙට් යන්න හරි මහත්තය එහෙ ගිහිල්ලා බලන්න. මම ගියාට ඕව හරියන්නේ නැහැ. උන්ගේ මොකද එහෙම කියන්නේ? නෑ ඉතින් මම උතන්ට ගියාම මට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. ඒකයි. බලමුකෝ. එහෙමත් කරලා බලමු ඉතින්. ආන්න හරි ආන්න හරි අන්න එහෙම papu ඉස්සරහට දාලා මිනිස්සෙක් වගේ යන්නකෝ කෙලින්. මොකද්ද? නෑ මේ කෙලින් යන්නේ කිවි. ඔන්න කිවරයක් කරලා දාන්න උන්ගේ. යෝහන් මම ඔයා කිව්ව දේ ගැන ගොඩාක් හිතුවා. හොඳයි. අපි බොස්ස පාවල දුන්නා කියලා හිතමුකෝ. එකින් වාටයි මට යති අඩේ මොකද්ද? පූජා එක අපිට අපේ හිතේ නිදහස් තියාගෙන වැඩ කරන්න පුළුවන්. අනිත් එක තමයි අපිට මෙතන වෙනතනකට යන්න පුළුවන්. දැන් ඒකත් නෑ. මට මේකේ තරම් වැදගත් නෑ යෝහන්. මට ඕන මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් අපිට ඒක කරන්න බැරිය. මම ඔයාලට උදව් කරන්න. පූජා මේ මහා ගහ තියෙනකන් අපිට පැලවෙන්න බෑ. මොකක්ද අපි මේකට කරන්න යන්නේ? ඒකට වැළපිළිවෙලා මං කියන්නම් පූජා. අපි මෙයාගේ එක වැරද්දක් අල්ලගත්තොත් සේරම වැළට එලිටිනවා. පූජා හැමෝම වැඩ කරන්නේ තමන්ගේ බලය තියෙන කාලේ. බලය නැති වුණ ගමන් එහෙයාගේ කාලකන්නි කාලේ. මොකද ඒක කියලා තමයි මං අහන්නේ. ඒක වරදින්නේ නැහැ පූජා. මම එකට වැඩ පිළිවෙලක් වැඩ කියන්න. प्रश्न वाले वाटा मिनसों के दुख देने नोने अभी भेद थेद करने मिनसों के लेटे टा अनित्य की तिंग अम्मत वेद परंपरा वे किने कने माटा अपे परंपरा वे सिरित सिरित गया नो गन्नन डोर ने एवं माँ मुदर दान नो इनो अमित ये पिटी तेल अपना माल कांग करना है हरी हरी माँ काय क्वत कथा नो कर गिही मामा के वैरिटी कर ला दी लेन ना को उदाऊकान
ඉස්සලා ආ මේ දේවා යන්නේ මේ පැත්තේ ඔව් නංගි සඳුන ටික දවසකින් එහෙ ආවෙත් නෑ ඒක බලන්නත් එක්ක ආවේ මේ පැත්තේ දැන් හැම දෙයක්ම අවුල් වෙලා හරි වැඩේනේ දේවායි සඳුරී නැන්දයි හන්දියට ගියා ආ එහෙනම් සුසන්තත් ගෙදර නැතුව ඇතුනේ මං ගිහෙල්ලෙන්නම් නංගි සුසන්ත නම් ඉන්නවා ඒත් එනංගි මොකක් හරි කරදරයක්ද සුසන්ත අයියට ටිකක් සනීප නැහැ උණ හැදිලා අදි පන්ති වලට ගියෙත් නැහැ ඒකයි නංගිලට හන්දියට යන්නත් උනේ ඉතින් විසන්සලා සුසන්ත වෙක්කන් ගිහලා බෙහෙත් ටිකක් ගන්න නේ තිබුණේ කොහෙද නිදිද දැන් නම් ඇහැරිලත් ඇති අයියා කතා කරනවද නෑ නෑ ඕන්නේ ඔහොම ටිකක් විවේක ගත්තාවේ ඒකට කමන්නේ එන්නේ අං අයියේ ආ කො සුසන්ත සුසන්ත ඔයා සුසන්තව බලන්න නෙමෙයිනේ ආවේ සඳුනිය බලන්නනේ ඔන්න බලන්න ඊළඟට ඔයාට වෙන්න යන දේ ඔහ් නැන්දේ අනේ නැන්දේ නැන්දේ ඇයි මොකද මෙයා මෙයා මගේ පස්සෙන් ඇවිල්ලා මගේ කාමරෙට ඇවිල්ලා මගේ අතින් ඇද්දා තොම්සේ තොම්සේ මා ජරා මිනිහේ දෙවෙන්න කට වහගන්න කරුණා කරන බහිනා වෙන්න දෙන්නට අනේ අම්මේ කෑ ගහන්න එපා මහා බිල්ලාදද මිනිහේ දෙවයි ඔහා යන්න සිග්මා ඔය අක්කත් එක්ක අරගෙන කතා කරාද කතා නම් කළා ඒ මොකද ප්‍රශ්නයක්ද එයා මොනවද කියන්නේ මොකක් කියන්නේ කැමැත්ත නම් දුන්නා ඒ වුණාට ඉතින් ඒ දුන්න විදිය ගැන නම් එච්චර සතුටු වෙන්න බෑ එයා ගොඩාක් කලකිරීමෙන් ඉන්නේ අයියා මොකද කියන්නේ එයාට අසංක නෙමේ මෙන කවුරුණත් එකයි කියන්නේ අපිට කැමති දෙයක් කරන්න අක්ක මාත් එක්කත් කතා කරේ ඔය ගැන තමයි ඔය විදිහටම තමයි අනේ මන්දා එයාගේ හිත කොහොම හදන්නද කියලා මට තේරෙන්නේ අසංක අයියට මේව ආරංචි වුණොත් එහෙම ගොඩාක් දුකයි අනෝ කියපු විදිහට අසංක ගෙදරට આવුත් ගියේ ඇතුළෙම වත්තර આવුත් එම් හොයාගන්නත් නැහැලු ආදරය කරන දෙන්නේ වෙන් කරන එක කොච්චර පව් වැඩද ඔයා දැන් මොකද තරුෂි මේකට කරන් දෙන්නේ මම මනෝජ් සම්බෙලා මේ හැම දෙයක්ම කතා කරනවා ඊට වැඩි මොනවා කරන්නද රිද්මා දේවයි මොකද මේ මොකක්ද ප්‍රශ්නයක් වුණාද ඒක තමයි නංගි මටත් හිතා ගන්න බැරි මොකක්ද උනේ කිය මං ගියා සඳුනේ බලන්න
නිසසලා කිව්ව නැන්දයි සඳුනි ගෙදර නැහැ සුසන්තට අසනීපයි කියලා. කියලා එකපාරට මාව කාමරට එක්කන් ගියා. ඉතින් ඊට පස්සේ එයා හරියට කෑ ගහගෙන එලිට පැන්නේ මම බලහත්කාරකමක් කරා වගේ. ඒ නිසා ගෙදර ලොකු ප්‍රශ්නයක් වුණාද? ඔව් නංගි. සඳුනි නැන්දයි දෙන්නම ගෙදර ඉඳලා. ඒගොල්ලන් දුවගෙන ආවා. ඒගොල්ලන්ගේ හිතේ මං ගැන තිබිච්ච විශ්වාසය ගරුත්වයයි ලබා ගන්න වෙන්නේ. නිසංසල මහ පුදුම ගෑණියෙක්නේ. එයා සුසන්තව කසාද බැඳලා තියෙන මගෙන් පළිගන්නේ. එයා මේ කරේ මට කරන්න පුළුවන් ලොකුම දේ. දැන් ඉතින් මොනා කරන්නද? මං හිතනවට වඩා ඔයා හුඟක් දුර හිතනවනේ. ඔයාටයි දේව්ටයි උදව් කරන්න මට පිස්සුවේ. ඔන්න ඉතින් මම චැලෙන්ජ් එක කියපු විදිහටම කරා. ඔයා ඔයා හිතන තරම් ලේසි මම කොට දිනන්න දෙන්නේ. පිස්සු කෙල්ල. ආයි ඉතින් එයා ඔයාගේ මූණවත් බලන්නේ නේ ගන්නෑ. ආවොත් ඉතින් නැන්ද ගණි ඉලපත අදට ටෝටලි ඩිස්කනෙක්ටඩ්. සෝරි ඈ. මනෝජ් කිව්වා දැන් එහි කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට ගිහිල්ලා අහන්න කියලා. දැන් මොකක් ගැනද අහන්නේ? පුතේ පූර්ණිමා ගැන. ඕකටනේ මගෙත් එක්ක එල්ලගෙන හිටියේ. දැන් ඊයයි කැමතිලු. මේ වැඩ සේරම පැත්තක දාලා එන්න ඕනේ අපිත් එක්ක යන්න එහි. පූර්ණිමා ගැනද? ඕකට ඉතින් මං එන්න ඕනේ නැහැනේ. ඔකලු ගිල කතා කරගන්න. එහෙම හරියනවද? අපි එක අසාද බඳින්නේ. ඔයානේ. නැන්දම් මේ. ඕක මගෙන් අහලද නැවැත්වුවේ නැන්දම්මලා? ආ? අනිත් එක දන්නවද? ඕක නවත්තුපු නිසා මායි පූර්ණමයි කොයිතරම්නම් කරදරවලට මුහුණ දුන්නද කියලා. කොයිතරම් වේදනාවලට මුහුණ දුන්නද කියලා. මම ඕකට එන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ගිල කතා කරගන්න. ඇයි යන්නේ? මෙලමෙර පිසුද? ඇත්තම කිව්වොත්
අපි මේ වලව පිළිපද රකින්න ගින් කරදරේ වැටුනේ ළමයිනේ මම දැන් ඊගෙන දුක්ෙන් වාසේ පාලිකා සන්ධ්‍යා මම පූර්ණිමාට කැමති වුණේ මේ ඩග්ලස්ගේ කරදරේ නිසායි අනිත් එක එහෙම කෙනෙක් ගෙනාපුවාම අපිට පාලනයට ලේසි බලාගෙන ගියාම මහ පල් බල්ලෙක් හිටියානම් හිටියානම් මුකුත් වෙන්නේ නැහැ ඇති වෙලාවක් බලන්නනේ පැන්නේ ඒ දවස්වලත් මං ගැන හිතේ තිබ්බා මං බොහොම අමාරුවෙන් බේරි බේරි හිටියේ ඉතින් මොහොස්සෝ එළියක කලින් නොකියුවේ කිව්වට කවුද විශ්වාස කරන්නේ එයා ඉන්නේ විදියට හැමෝම හිතන්නේ බුදු වෙලා කියලානේ අන්න ඒක මං කිව්වා කියලා සඳුනි තාම තඬ අඬා ඉන්නවා මේක මම මෝඩ ගෑණියෙක් කපල ගඟක මුහුදක දැම්මත් ඔයගේ මනුස්සත්ව ගෑණියෙක් දෙනවා එයා අපි කියන දේවල් අහන්නේ එයාට දේව විශ්වාසයිනේ මොන වැරද්ද කරත් ඒක වහනවා මම පොඩ්ඩක් ඉන්නකො මම එයාට දෙකක් කතා කරන්න සඳුනි සඳුනි අනේ නිකන් ඉන්නනේ එයා දුකෙන් ඉන්නේ කෑ ගහන්න එපා එයාට සඳුනි අයියේ වඩ මොලේ නැද්ද ඇස් පනා පිටම අර මනුස්සයගේ වැරදි දෙක දෙක තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මං ඉන්නකම් ඔයාට එක් කරගන්න දෙන්නේ නැහැ සඳුනි මොකද ඔබ කිව්වේ? උඹට මොනවද? අහන්න දුක ගෑනුමයිද ගහනවද? ඔයා යන නදගිට අපි මේවා පස්සේ විසඳ ගමු. කොහොම අපේ වෙද මහත්තයා එහෙම? ආ මේ දැන් ඉඳලා කෑමට ඇතුළට ගියා විතරයි. හා මොකෝ हाँ नोने मे लेडे कावद मे नोन अट लेड हने पाऊ मे नोने किसी देखट बायवेंट पा ओन मेडेट मेहे बेहेना